මේ අවස්ථාවේ අපිට මේ සමස්ත ශ්‍රී ලංකා ජනතාවට පැහැදිලි කරන්න ඕන මේ රටේ තිබුණ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු 78 විධායක බලතල සහිත ව්‍යවස්ථාවේ මේ දක්වා බොහොම කඩතුළු තියෙනවා. ඒ කඩතුළ පාවිච්චි කරන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගේ පුජ්‍යලික ඒ තියෙන වටපිටාව රාජලින්දාරංගේ වටපිටාවත් හිතවතුන්ගේ වටපිටාවත් ආරක්ෂා කිරීමට අවශ්‍ය පුජ්‍යලික හොයා බැලුවා. එහිදී බැලුවා මේ රටේ අසමත්ම 6 පාරක්ම අගමැති ධූරය ගත් රණලි වික්‍රමසිංහ කියන පුජ්‍යලික චරිත මෙතෙන්ට අනුත්තර කරන්න බොහොම හඳහම් බැලුවා. පොරොන්දම් බැලුවා. එතනදී මේ පොදු ජන එක්සත් පෙරමුණේ හිටව ඒ සීලුම නිඳලා මේ මහජන නියෝජනයෙන් කොට මෙයාගේ පුජ්‍යලික කාමනික තත්ත්වය වගේම තීරණයක් වගේ මේ රණලි වික්‍රමසිංහ ගෙනල්ලා පස්ස දොරෙන් එයා දැම්මා. නමුත් ඔහුට පරමාධිපත්‍ය බලයක් නැහැ. ඒ පරමාධිපත්‍ය බලය කියන්නේ අපි දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය තියෙනවා. පරමාධිපත්‍ය බලය ජනතාව මත පීඩා හැත්තේ ඒ නිසා කිසිවක් බැහැර නොකළ හැකි කිය. ඒතකොට ඒකේ හතරවෙනි වගන්තිය ව්‍යවස්ථාවේ පෙන්නනවා හතරවෙනි ව්‍යවස්ථාව අනුව මෙන්න මේ පරමාධිපත්‍ය බලය විදාසදායක විධායක අධිකරණේ හා ඡන්ද බලය හා මූලික අයිතිවාසිකම් හොඳ පැහැදිලි එකක් තියෙනවා. නමුත් එතෙන්ද රණලි වික්‍රමසිංහ මහත්තයාට කිසිසේත් මේ ජනතා පරමාධිපත්‍ය මහ ජනතාව දීලා නැහැ. ඒ නිසා අපි ඕක පොඩ්ඩක් ගැලපුවොත් එහෙම මේ අසු මේ මේ අපේ ප්‍රේමදාස මහත්මයා ජීවිතය නැති වෙනකොට ඒට අනුගත කරපු ඩීබීජේ තුංග මහත්තය. එතන ඔහුට පක්ෂයකට පක්ෂ නායකයෙක් කියලා අග විශේෂම රටේ ව්‍යවස්ථාදායක ප්‍රධානී අගමැතිට උඩ එයාට ඒක තිබ්බා මේ පරමාධිපත්‍ය බලය මට තියෙනවා කියලා. ඒ නිසා මට ඒක ඉතිරි කාලය සඳහා එයාට සුදුස්සා. නමුත් ඒ වගේ සත්‍යයක් අපේ මේ රණිල් මහත්තයාට නැහැ. ඒ රණිල් මහත්තයාට කිසිම දෙයක් දෙන්න බෑ. මේක නීති විදිහට තර්ක කරන්න ඕන නීතිවේන් හොඳ බලන්න අපි බලහපොරොත්තු වෙන නීතිමය තත්ත්වය අනුව අභියෝග ලක් කරන්න ශිෂ්ටාධිකරණේ හරහා. එතකොට මෙයා නිකම්ම නිකම් පුහු චරිතයක්. එයාගේ පුජ්‍යලගේ පුහු චරිතයක් නෙවෙයි දේශමාගේ පුහු චරිතයක් නෙවෙයි මේ ජනතා ප්‍රතික්ෂේප කරුවේ. ඒ නිසා තමයි මේ පුජ්‍යලයාට විරෝධතා විදිර මගේ පුජ්‍යලී කාරණේ අනුව මෙයා අනිවාර්යයෙන් මේ මාසෙ ඉල්ලා අස්සෙන්ද වෙනවා. මොකද එයාත් හක්කපටස් කාලා දින්නේ. පවුලේ ඔක්කොම හක්කපටස් කාලා දා ඉවරයි. මේ පාර්ලිමේන්තු මාධ්‍ය 220 සමාන මිනිස්සු හක්කපටස් දීලා දින්නේ. අඩියෙන් කතා පුපුරන අඩුවෙන් කතා පුපුරන නිහඩීවත් පුපුරන. ඒ නිසා මහ ජනතාව දමු ඒ ජන අරගල ඉතාම බලාත්මක තත්ත්වයට පත් කරා. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපු ගම කරේ මොකද හදිසිය පැනවුවා. හදිසි නීති දාලා නිර්නීති දැම්මා. ඒකල සන්නද්ධ හමුදාවට ත්‍රිවිධ හමුදා පොලිසිය නියව කරා. එයාට කිසිසේත්ම ජනතා පරමාධිපති බලය දීලා එහෙම කරන්න. එයා කරාන අපරාධමය වරදකට හසු වෙනවා. ඒ නිසා ජනතාව සැදී පැහැදීව බුද්ධි කලම්මණය කරලා හිතා ගන්න මේ රටේ ජනතාව පරමාධිපති බලය ක්‍රියාත්මක කළ යුත්තේ කවුද කියන එක. ඒ රනිල් වික්‍රමසිංහ චරිතය මේ කරපු ඒ වැරද්දම ඒකෙන් දා අපේ ජනපෞරු හැට දකිනවා මේ මිනිස්යාට මේක සුදුසු නෙවෙයි. ඉන් අන්තර්කාලීන ආණ්ඩුවක් කරන්නේ නම් ඒක ඔහුගෙන් තොර අන්තර්කාලීන ආණ්ඩුවක් කරගන්න. ඒකෙදිත් අපි කියන්නේ අමාස 6ක් යනකොට කෙල්ලනකට මේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න ආව පාලන තන්ත්‍රයක් වෙන්න ඕන. නැත්නම් ඒක නිසේදනය වෙන්න ඕන. මාස 6න් පස්සේ තමයි ඉදිරි අනාගතය සඳහා අපි යම්කිසි වැඩපිළිවෙළ නිර්මාණය කළේ. රණලි වික්‍රමසිංහ වනායි හදරයන්ගෙන් ඉන් අන්ට ළමයා. එයා තමයි අකුරු හතර අම්මා දැම්මි ඒ කාලේ. ඒ මොකද මේ කොහොමද දැන් පොදු ජන සෙක්සත් පෙරමුණ මේ 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 පොහොට්ට පක්ෂල 113 බහුතරය තියෙනවා. ඒ බහුතරය තුල මෙතන දැන් මෙලාට මුදලට එහාට මෙහෙන චරිත තියෙනවා. ඒතකොට එයා බලන්නේ මේ දැන් මැතිවරණයක් ගිහිල්ලා අවුරුදු දෙකමන ගෙදර යන වටා බලුවා තව කීයක් කරේ වුණා තව අවුරුදු 2025 දක්වා මේකට ඉඳ බලනවා. ඒ ඒ ඒ තියෙන මේ පොදු න්‍යාය තුලදී ඒකින්ද තමයි අර මහලේකම් කියන්නේ අපි මේ මේ රණිල් වික්‍රමසිංහ නම් කරනවා කියලා. නමුත් රණිල් වික්‍රමසිංහ නම් කරනවා කියේ තනිකරේ පක්ෂයක් කරන වැරදි. නමුත් එයා නම් කරන්නේ ඩීල් දේශපාලනය තුළ මේ පුද්දලා නම් කරොත් සියලුම දෙනාගේ වත්කම් බැරකම් මේ සියලු දෙනා ආපසු කැඳින් ඔක්කොම निराකරණය වෙනවා. ඒ නිසා අපි පෙන්ලා දීලා තියෙන 47 ඉඳන් මේ දක්වා කෝටි ලක්ෂ 35ක් ට්‍රිලියන් 35ක් ගසා කාලා තියෙනවා. ඒක පැහැදිලි බුදුමාට දෙනවා ඒක කොහොමද කරේ කියලා. ඔය තියෙන ඔක්කොම දේ. එතකොට අපි ඉදිරියේදී රාජ්‍යයක් කරන කෝටි ලක්ෂ මේ සෝරි කෝටි ලක්ෂ 50ක් අතර ගසා කාලා තියෙනවා. කෝටි ලක්ෂ 35ක් අපි ගන්න ඕන. ඒතකොට කෝටි ලක්ෂ 7කින් මේ රාජ්‍ය කරන්න පුළුවන්. මේ රාජ්‍ය කරන්න අන්නේ තත්ත්වේ හඳුනන හෘද සාක්ෂියට එකඟ වෙලා තියෙන ජනනායකෙක් ඉදිරිපත් වුණා. අඩුගාන මේ මාස හතරට දාලා එන්නේ විකල්පයක් එක පුජ්‍යලෙක් එක්කයි අපි පුජ්‍යලයා නම් කරන්නේ. හැබැයි නුසුදුස්සා නම් කරන රණල් වික්‍රමසිංහ පදමාධිපත්‍යයක් නැති ඒ වගේම ඒ වගේ නියෝග පිළිගන්නව නම් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඒත් මේ ගැන කල්පනා කරන්න උන නීතියේ තියෙනවා අර්පණයක් ඉදිරිපත් කරනොත් ඒ අර්පණේ ප්‍රතිග්‍රහණය කර ගැනීම කලාව. එතකොට රණල් වික්‍රමසිංහ අර්පණයක් කරලා තියෙනවා හදිසි නිසියක ඒක පිළිගන්නව නම් ත්‍රිවිධ හමුදාවත් එනම් බලන්න උන මං අර්පණේ පිළිගන්නවද කියලා. ආන්නේ නිසා ජන අරගලය පාරිශුද්ධයි අරමුණ. නමුත්
ආරම්භ්‍යා විකාශනයේ යම්ම දෝෂ සංග තියෙනවා. නමුත් ජනාරගල පාරිශුද්ධ වෙන්නේ අරමුණේ බලාත්මකින් ද ඉඳ 185ක් ජයග්‍රහණය කරලා තියෙනවා. තවත් ජයග්‍රහණ ඉදිරියේ තියෙනවා. ඒ ඉන්න මිනිස්සු තේනම් මේ දේශපාලන ව්‍යාපෘතියක් කරා මේ රටේ බලය බාර ගන්න ඕන. හැමදාම හන්දි ගානේ ඉඳලා කෑ ගහලා දාලා එහෙම ඉන්න බෑ. ඒ කට්ටියත් ඇවිල්ලා මෙන්න අපේ පෙරමුණ මේ දේශ විශ්වවිද්‍යාලය නිෂේධනය කරලා යවලා අලුත්යක් හරි දාලා ඒ වගේ බුද්ධ උතුමතුන් උගතුන්ට එහා ගිය පරිකල්පන හැකියාවක් ඇති මිනිස්සු මේ රටේ බිහි කරන්න ඕන. මාගර් මීට් කියන අධ්‍ය ඉංගලන්ත හිටියේ මහා ප්‍රඥාවරිය කියනවා මේ රටේ මිනිස්සුන්ට කොච්චර යාට උපාධි තුනක් තිබ්බා සමාජ විද්‍යා ප්‍රජා විද්‍යා වගේ තුනක් ඒ කියන්නේ ඒවා තුනක් වැඩක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට පරිපාලක මේ පාලනය කරන ජනතා නිදිවන තියෙන උන පරිකල්පන හැකියාව මේ රටේ 225ට පරිකල්පන හැකියාවක එක මගේ මේ විශ්වවිද්‍යාලයේ මේ උපලපතිවරයා තමයි මහාචාර්ය ජීල් පීරිස් එතුමාට උගත්කම් බුද්ධිකම තියෙන ඒ පරිකල්පන හැකියාව නැහැ. රණවීර වික්‍රමසිංහ පරිකල්පන හැකියාව නැහැ. කූට බුද්ධියක් තියෙන කපටි නරී. එතකොට 1205 1505 පාලේ මේ මොකද මේ අර කුමාරයාණෙනි කියන මේ පොත මැකියාවිලිගේ පොත 90 තමයි දැන් මේ රට පාලනය කරන්න යන්නේ රණවීර වික්‍රමසිංහ. ඒ පුජ්‍යලයා රට පාලනය කරපු එක තමයි මුසෝලෝනි. ඊළඟ තමයි ඉඩි ඉඩියම් නේ මේ ප්‍රංශේ හිටපු ජනාධිපති ප්‍රංශ හිටපු ජනාධිපති ඒ කාලේ එතකොට යා එතකොට හිට්ලර් ඒක තමයි පැසිස්ට්වාදී තියෙන්නේ. ඉතින් පැසිස්ට්වාදී කියන අර්ථ නිපුණයක් කරොත් එහෙම බලහා කොටුමිටි හා පොරව කියන සංකල්පය තියෙන්නේ. ඒ සංකල්පය හරියට පාවිච්චි කරන්න දැන් බලන් ඉන්නේ රණවීර වික්‍රමසිංහ මැකියාවේට මෙව කරලා කුමාරයාණනි විටක නරියෙක් විටක සිංහේ මූ විටක නෙවෙයි හැම විටම නරියෙක්. එහෙනම් මේ දේශපාලන ගිහින් මේක උට ඉඳන් දොන්න දෙන්නේ ඒ මනුස්සය අයින් කරලා පියුතුරු ප්‍රජාන්ත්‍රවාදයක් කරා යන්න හැබැයි විශ්වාසයක් නැහැ. හැබැයි කොහොමද ව්‍යස්තාවයේ තියෙන හිඩස නිසා මුකෙක් හරි එන්න ඕන. ඒන පුද්ගලයා අර ඉන්න පරිකල්පන හැකියාවක් තියෙන එකෙක් වෙන්න ඕන. එහෙම එකෙක් නැහැ. එයින් අපි මතු කරන්නේ ඊළඟ සමාජයේ මේ අරගලේ සමාජ සංවිධාන සිවිල් ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන ඔබතුමාලාගේ ලොකු මෙහෙයක් කරන මාධ්‍ය ව්‍යාපාරේ ඒ මාධ්‍ය අය මේ තුන්වෙනි ආණ්ඩුව මේ තුන්වෙනි ආණ්ඩුවට එන්න ඕන පළවෙනි ආණ්ඩුවට එහෙම ඇවිල්ලා මේ මිනිස්සුගේ තියෙන සීලුන් දා මේ දෙවුර මත තාවාගෙන මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රික ප්‍රජාතන්ත්‍රවාදකෙන් ජීවනාලය ඒ මිනිස්සයා සූතිකාගාරේ හින්දා මරණාද ආදහනගරේ දැක්ක යන ගමන බාර ගන්න නායකෙක් එහෙම නායකෙක් නෑ. ඉතින් රණවීර වික්‍රමසිංහ කියන්නේ මේ මිනිස්සයා ඊළඟ ඉවත් කර ඒක කොහොම හරි මොකද පාර්ලිමේන්තුවෙන් තමයි ඒක වෙන්න ඕනේ. ඒ නීති හදලා තියෙන්නේ මේ ජීආර් ධර්මාධ්‍ය. ඒක කෙරෙන්නේ නැත්නම් රටත් අගාධයට යයි. අපි ඒකට නායකත්ව දෙන සිංහල ජනපාරුවර මේක පක්ෂයක් නෑ. හැබැයි සම්භව දේශපාලනයක් තියෙනවා. ඒක තියෙන්න එපා. මොකද ඇරිස්ටෝටල් කියුවේ මිනිස්සෙක් ඉපදෙනකොට ජීවපාල ජීවියෙක් කියලා. අද මේ කතා කරන්නේ දේශපාලනින්ද? ඔබ අහන් ඉන්නේ දේශපාලනින්ද? ඒකද දේශපාලනේ තියෙනවා. අපේ පක්ෂ දේශපාලනයක් නෑ. ඉතින් අපේ මේ පියුතුරුයි මේ අපේ මේ අපි අවසාන වශයෙන් කියන මේක අපේ දලදා මහන්සේගේ අඩවිය අපේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුත මෙත් සිත් පහන් සිතින් යුතුව අපි වැඩි පටන් ගත්තාද ඒ නිසා මේක ජනගත කරා අපි නව ආදාන ප්‍රතිපත්තිය ඒක ලොකු කාරණා තියෙනවා මාස 6ක් ඇතුළත අනිවාර්යෙන් කළ යුතු නැත්නම් මම හක්ක පටස් ගන්නවා ඔක්කොටම මේ උන්ට දැන් එහෙම වෙලා නැහැ කතා කරන්න බෑනේ මහින්ද රාජපක්ෂට එහෙම ඉන්න ඉතින් මේ රටේ මිනිස්සු ටික ඔක්කොම ටික අර පුජ්‍යලයා අද මේ ඇදලා දැන් මේ මේ මා මහා බිමට නෙවෙයි මේ මාතෘභූමියේ පීතෘ සාගරයත් එහාට ඇදලා දැම්මා මේ මත්පත් ජනතාව 69 169 ලක්ෂයෙන් ඇදලා දැම්මා ඒ නිසා දැන් හොඳ රික්තකයක් තියෙනවා ඒ රික්තයට පැන්න රණවීර වික්‍රමසිංහ ඒ මනුස්සයාට මේක ගේම් ගහන්න දෙන්න බැරි නිසා මිනිස්සු සබුද්ධික මිනිස්සු සමාජානු යෝජන වන්න මේ රටේ දේශපාලන බලයෙන් හරි මිනිහෙක් පත් කරගන්න ස්තුතියි නෑ ඉතින් මේ ගත්තොත් එහෙම තුන කුණු වෙච්ච තක්කාලේ 225ක් තියෙනවා. අපි තුනක් පොඩ්ඩක් අයින් කරනවා 105ක් විතර අපි අයින් කරන්න පුළුවන්. කවුද කියන්න ඕනේ නැහැ. ඒ තුන ගත්තාම තව 222යි ජන කවුද